ආයුබෝ අදත් අපි එක් විසිටින්නේ වැටපාර පොල්පාර වැඩසටහනෙන් අදත් මම මේ ලංකාවේ සිටින තවත් සුවිශේෂී චරිතයක් ඔබ වෙත ගෙනවිත් තිබෙනවා එතුමා සංගීතඥයෙක් සංගීතවේදියෙක් සංගීත ලෝලියෙක් විශාරද තුෂාරේ දියාලි අභිභවමින් නොහු ගීත ගයා අපේ ජන හද නංවන මොහොව අඳුනා දෙන්න සංගීතඥ මල්දිනී මහත්මයා ආයුබෝවන් ආයුබෝවන් රත්තරනේ අතන මල්දිනී මහත්මයා මේ මම සමාවන්න මම ඔබගේ මුල් නම දන්නේ නැහැ ඔබතුමාම හඳුනලා දුන්නොත් ඔව් රත්තරන් මේ මම හිම් ප්‍රසිද්ධ නැහැ රත්තරන් මගේ නම තමයි මම ප්‍රසිද්ධ රත්තරන් අතන මැනික මම ප්‍රසිද්ධ මල්දිනී කියන නමින් තමයි මගේ නම පීටර් ජෝසප් මල්දිනී ඔව් හරි ඉතින් අතරම මොහු ලංකාවේ ඉන්න ඉතාමත් ශ්‍රේෂ්ඨ සංගීතඥවරෙක් ඉතින් ඔබතුමා මම හිතන්නේ මේ ඔබතුමා ළඟදිත් ගීතයක් ඔබ නිකුත් කරන්නේ ඔව් තාම නිකුත් කරේ නැහැ රත්තරනේ මම මේ මගේ පිය සහෝදරි ජනයා වෙනුවෙන් ගීතයක් රචනා කරා සංගීතය මම ඒකට පිදුම් දුන්න මගේම සංගීතය අතන මට හරි සතුටුයි ඒක මේ අපි එදිනෙදා ජීවිතේ අපිට වෙන සිදුවීම් ගැන තමයි ඒ සින්දුවෙන් ඇත්තරම මේ මගේ ප්‍රේක්ෂක තදබදයේ වෙත මම පිරිනමනවා එලෙස තව ටික කලක් තියෙනවා ඔව් හරි මල්දිනී මහත්මයා මට ඉස්සලාම ඔබගේ පවුලේ තොරතුරු ටිකක් කිව්වොත් එමේ ඔබතුමා අතුර දැන් මේ ආව අතුර ගමන අතුර ඔබතුමාගේ හැදුණු වැඩුණු පරිසරය ගැන මට කිව්වොත් එමේ පොඩ්ඩක් මම ඇත්තටම හැදුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රත්නපුර නම් ගමේ මට ඇත්තටම යාළු බොහෝමයි මගේ ගම හරිම ලස්සනයි මගේ ගම හරිම සුන්දරයි ඒ වගේම ලස්සන මල් වතු තේ වතු රබර් වතු ආදිය හැමතැනම ලස්සනටම තියෙනවා මේ උපම තමයි මගේ ගම ඇත්තටම හරිම ලස්සනයි ඒතර ඔබතුමාගේ පවුලේ විස්තර ටිකක් කිව්වොත් මගේ පවුල ගැන කිව්වොත් ඉතතරනේ අපි ජීවත් වෙන අපිට පවුලක් ඕනට අතර මේ අපි මේ හැමෝටම කියන්න ඕන අපි ජීවත් වෙන අපිට පවුලක් ඕනි ඕනෙමයි මගේ නෝන මගේ රම්මැනිකා එතුමිය ඇත්තට මම මේ මට හැමදාම මට මේ කොස්ට්‍රූම් එක පවා මේ මල පවා ගෙන දුන්න මගේ රම්මැනිකා මට හරිම සතුටුයි ඔව් ඒ කියන්නේ එතුමිය ඔබට ගොඩක් ආදරෙයි මට ගොඩක් ආදරෙයි මම මගේ පණටත් වැඩි එතුමිට ආදරෙයි ඔව් පුතේ හරි හරි අපි දැන් තවත් කාල වේලාව ගත කරන්නේ නැතුව අපි යමු ප්‍රශ්න වලට මහත්මයෝ මම ඔබතුමාගෙන් අහන්න කිව්ලා මේ ප්‍රශ්න ලියාගෙන ආ මොකද මේ අපේ වැඩසටහනේ අපි ගොඩක් කියන්නේ ජනප්‍රිය පුද්ගලයන් අපි මේකට ගින්නවා ඉතින් ඔබතුමා ගනි ජනප්‍රිය පුද්ගලික අපිට මේ වැඩසටහනට ගිනේම අපිට ලොකු වාසනාවක් හරි ඉතින් මට ඉස්සෙල්ලාම අහන්න තියෙන්නේ දැන් ඔබ දැන් මේ ඉන්න තත්ත්වය ඔබේ මට්ටම ඔව් ඇත්තටම මම ඉගෙන කිව්වේ තමයි අපි දැන් ඉන්නේ මුහුද මට්ටමේ සිට අඩි 5232ක් උසින් මේ පේරාදෙණිය මල්වත්තේ තමයි අපි මේ රැඳී සිටින්නේ මට ඇත්තටම හරිම සතුටුයි ඔබ මෙහි මෙම අපේ සම්මුඛ සාකච්ඡාව මෙලෙස තිබීම ගැන ඔව් හරිම සතුටුයි හරිම හිතලයි ඔව් දැන් නෑ අතරම ඔබතුමා ඒ ප්‍රශ්නේ බැලදීට වටහා ගත්තේ මම දැන් ඇසුවෙන් මේ මහත්මයෝ මේ දැන් ඔබතුමාගේ මේ සංගීත ලෝකේ ඔබතුමා ඇවිල්ලා තියෙන මේ পদවිය එතනට එන්න ඔබට කියන්නේ කොච්චර කාලයක් වෙයි ගත වුණාද දැන් ඔබ හිතුවද ඔබ එතනට එයි කියලා කවදාද ඔව් රත්තරනේ මම කියන්නේ මෙහෙම රත්තරන් මම හිමිට කියන්නම් මේක මගේ කතාව හරිම සරලමත්තු මේ මට කවුරුවත් එහෙම මගේ පාර පෙන්වන්න මට කවුරුවත් හිටියේ නෑ ජීවිතේ හරිම කර්කසක විදියට ඊටාම ශුෂ්ක මාර්ගයක තමයි මං ආවේ. අපි ඇත්තටම අපි මල්දියේ අපි එහෙම කවුරුවත් එහෙම උදව් කරන සමාජයක් ඉදියේ නැහැ මල්දි. ඒක හරිම කනගාටුට කියන්න ඕන කරුණ. අපි මේ ජීවිතෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත තනියෙන් තමයි ඉගෙන ගත්තේ. මම පාසල් ගියේ පාසල් වෙනකන් විතරේ රත්තරන්. මම එතනින් එහාට ගියේ නෑ රත්තරන්. මට ඊට පස්සේ වුණේ අපේ ඉන්දියා තාකෝරිස් මාමා කියලා මාමගෙනේ එතුමාගේ ගිටාරය තමයි මම ගැහුවේ මම දන්නේ මම කොහොම ඉගෙන ගත්තද කියලා මට පුළුවන් වුණා එතනින් තමයි මම පටන් ගත්තේ ඒතර ඔබතුමා මේ සාමාන්‍ය පෙළ සොස්පෙල කළා එහෙම නැද්ද නෑ මම දන්නේ නැහැ රත්තරන් ඔව් මට තේරෙන්නේ නැහැ මම දන්නේ නැහැ මේ මොනවද කියලා මේ
සාමාන්‍ය පෙළ උසස් පෙළ කියනවා මම මගේ මට ජීවිතේ මම ඒවට මුහුණ දීලා නැහැ. ඔව්. ඒතර මහත්මයෝ මේ මට ආරංචියක ඔබතුමා ඒ කියන්නේ මේට කලින් සංගීතඥයෙක් වෙන්න කලින් ඔබතුමා කොත්තු කඩේක මේ සේවක රැකලා. ඔව්. මම ඒකෙන් තමයි මේ මේ වැඩි දෙමෙක හොයන්නේ. මට ජීවිතේ මම මේව දන්නේ නැහැ. කොයිද මේ මේව දන්නේ නැහැ. මම කෝඩ් දන්නේ නැහැ. මම ඔක්කොම ඉගෙන ගත්තේ සමාජයේ හැසිරලා තමයි. ඔව්. ඔව්. ඔව් දැන් අපි තවත් කාල වෙලා ගත කරන්න නැතුව අපි මෙතුමාගේ ගීතයකට සමන් දෙන්නයි මේ සූදානම. ඉතින් මල්දිලි මහත්මිය ඔබ කැමති ගායක ගායිකාවන් ඉන්නවද මේ රටේ? ඔව් මම හරිය කැමති අය ඉන්නවා. ඔව්. දැන් ගොඩක් අය ජීවිතුන් අතර නැහැ. ඔව්. අපි එතුමියන් මෙතනින් අපි පුදෙමු. ඔබ කැමති ගීතයක් තිබෙනවද? මම මගේ ගීත රචනා මම ඇත්තටම මං ගැන කිව්වොත් මේ රුෂි අලංකාර අපේ සහෝදරයෝ ඔව් මහත්මයා රුෂි අලංකාර ප්‍රිය මිතුර ඔබ මේ මගේ මුණ දිහා කන්න වගේ බලන්න එපා ගතරම් සමා මම ඒතර මාර් පැත්ත බලන්නද? ඔව් ඔව්. ඔබ මේ රස විඳින්න. හරි 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 මම. බොහොම ස්තුතියි රත්තර. ඔව් මම හිතන අපේ ප්‍රේක්ෂක ජනතාවට ඒ රස විඳින්න ඇති කියා. හරි. අපි දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. දැන් මල්දිනේ මහත්මයා. දැන් ඔබ මට මේ කටකතා මේ රටේ පැතිරෙනවා ඔබ මේ ගායකයන්ගේ කටහඬවල අනුකරණය කරනවා කියලා. අනේ රත්තරන් ඔව්. අනුකරණේ නේ මම හරිම කැමතියි අපේ ගායකයන්ට. එයාලගේ කටහඬ හරියි සුන්දරයි. ඔව්. මම හරියම කැමතියි. ඔව්. එතකොට ඔබතුමාට මේ කටහඬවල ඉතුරු කීයක් විතර මට ඇත්තටම සතුටුයි රුසි අලංකාර මහත්මයෝ. මට 4512 පුළුවන්. ඔව්. එතකොට මහත්මයා ඒ ගායන ශිල්පීන් ඔබට අවසරය ලබා දෙනවද? ඒ කියන්නේ යාළකී මේ සින්දු එහෙම කියන්නේ ප්‍රසංග වේදිකාවල ගායනා කිරීමට ඔබට අවසර දෙනවද යාළා? නෑ ඔව් ඇත්තමයි රත්තරනේ. මම කාටවත් මෙහෙම වරදක් කරන චරිතයක් නෙවෙයි. අපි ජීවිතේ කොට දෙයක් ඉගෙන ගන්න ඕනේ. අපි කාටවත් එහෙම කරදර කරනවා නම් ඒක කවදා හෝ අපිට පල දෙනවා. අපි ඇත්තරම යහපත් වෙන්න ඕන. අපි නිර්මාණී වෙන්න ඕන මල්ලි. අපි ෂූට් ෂූට්. තරස මූරුවෙද්ද ඔයි. යන්. බලියවද? හරි. නෑ හරි. ඔබතුමා කීකී කීටි මොකද්ද? අපි ඇත්තරම රුසි අලංකාර මහත්මයෝ අපි ජීවිතේ තරහා ගන්න හොඳ නෑ. අපි හැමෝටම නිහතමානී වෙන්න ඕන. කාටවත් බනින්න නැතුව අපි ජීවිතේ යහපත් ලෙස ගෙනියන්න ඕන. හරි. මල්දිනි මහත්මයා මම ඔබගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. අපිට ඒ ගායක ඔබ කැමති ගායකයෙක්ගේ පොඩි සින්දුවක වාක්‍ය කණ්ඩයක් අපිට අනේ ඔව් මම හරිම කැමති අපේ ප්‍රියසිරිසින මහත්මයාට. එතුමා හරිම නිහතමානී චරිතයක්. ඔව්. ඔබතුමා වගේ. සත්‍යකින්ම හරිම නිහතමානී. කාටවත් හිතාමතා කාටවත් වරදක් කරන්නේ නැහැ. ඔව්. හරි ඔබතුමා පටන් ගන්න. මම ඇත්තට කියන්නේ නැර බාල කාලේ ආයේ ඉන්නේ නැහැ. ඔව්. වැරදුන තැන ඔව් මේ යලි හදන්න බෑ. ඔව්. ඔව්. මම ඒ සින්දු තමයි කියන්නේ. ආ කියන්න. මිහිරි ගී වගේ දැනේ යෝ නදරේ යෝ සිත
සිතට සතුට ගෙනවන්න ආදරේ ආදරේ කරන්න ශිල්ප සතර නිම කරන් ජීවිතේට ගෙන ඉසුනේ ඔබට රත්තරන් බාල කාලේ ආයේ එන්නේ තොසින් උතුමාගේ ගානට මගේ හිරිකට පවා විපුණා ඒ කියන්නේ මට වචනින් විස්තර කරන්න බෑ අනේ 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 බොහොම ස්තුතියි රත්තරන් උතුමාගේ ශිල්පය මම හරියට ඉගෙන ගන්නද ඒත් මට මේ තියෙන වැඩත් එක්ක මට හරි ඉතර වෙලාවක් නැහැ ඇත්තටම රත්තරනේ ඔබ කැමති නම් මම ඔබට උගන්වන්නම් මම කාගෙන්වත් එහෙම කිසිදු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මාසෙකට 7000ක් ගන්නවා එපමණයි ඔව් හරි එතකොට ඔබතුමා පන්තිත් කරනවා කියන්නේ මේ අපේ ප්‍රේක්ෂකයන් හොඳ වාසියක් ඔබලා අහසා ගන්න මෙතුමාගෙන් පන්ති කර ගැනීම සඳහා අනේ ඔව් මම ඇත්තටම කියන්න මම කරන්නේ මාසෙකට එක දවසයි 7000ක් ගන්නවා ඔව් හරි එතකොට මල්මුදිනේ මහත්මයෝ මම අසන්න කැමති ඔබතුමාගේ මේ ඔබතුමා දන්නවද වෙන භාෂාවල ගීත මොනවද දන්නවද ඔබ ඔව් මම ඇත්තටම මම රෙගේ මම රෙගේ වලට හරිම කැමතියි මමගේ ආගම ක්‍රිකේ කියන්නේ ඔව් අපි රස්තා කියන්නේ ඔව් ඔව් මම ඇත්තට හරිය කැමතියි මම රෙගේවට හරිය කැමතියි ඊට පස්සේ හින්දි ඉන්දියානු සංගීතය එතන ගියම කොරියන් හරිම ආසයි මම අර මේ හරිය කැමතියි ඔව් ඔව් ඔබතුමාට වැඩිපුරම ඔබතුමා කියන්නේ පුළුවන් මොකද්ද කියන්නේ ඔබතුමා හින්දිද පුළුවන් වැඩිපුරම ස්පාඤ්ඤ භාෂාවත් මොකද්ද මට ඔය හැමදේම පුළුවන් ඉතින් ඔය අඩු වැඩි වශයෙන් හැමදේම පුළුවන්. ඔව් ඔව්. ඒක ඔබතුමාට පුළුවන් හින්දි අපිට සින්දුවක් පුඩි. අනේ ඔය පුළුවන්. පුඩි කැලක් කියලා. අනේ වස්තු මම කියන්න. හරි. ඔව්. ත්‍රය ගානක් කරීමට හැකියාව තිබෙන්නේ බොහොම ස්තුතියි ඔබතුමා අනේ රත්තරන් මම හරිම කැමති ගීතයක් ඒක කියන්නේ අපේ සංස්කෘතිය ගැන ඉන්දියානු නෘත්‍ය ගීතයක් වුණාට ලංකාවේ සංස්කෘතිය ගැන ඒක කියන්නේ ඔව් හරි ඔබතුමා ස්පාඤ්ඤ භාෂාව මුකුත් එහෙම දන්නේ නැද්ද ස්පාඤ්ඤ දන්නවා ඔව් මම හරි කැමති භාෂාවක් ඒක ඔව් හරි ඒ වාර දැන් අපි මේ මල්දිරි මාර්ගනේ මේ මට තේරෙනවා ඔව් කාල වේලාව අපි බොහොම සීමිතයි ඉතින් අනේ රත්තරන් මම දන්නවා රත්තරනේ නැත්තම් මේ මට ඔබතුමාව මේ දවස් මුණත් මෙතන තියාගෙන මේ සින්දු අහන්න මම හරි කැමතියි අනේ බොහොම ස්තුතියි අපි බලමු නැවත වතාවක් හමු වෙන්න හරි ඒත් එක්ක මට කියන්න මහත්මයෝ මේ ඔබතුමාගේ මේ සංගීත ශේෂ්ත්‍රය ඔබතුමාට තිබෙන මේ තරඟය කෙසේද? තරඟයක් තියෙනවද ඔබට කාත් එක්ක? වෛරයක් කාත් එක්ක? වෛරයක් කියන්නේ නෑ. අනේ 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 මම හරිම සතුටුයි අර අපේ ලංකාව ඉස්සරහටම ගෙනිච්ච එතුමිය. මම හරිම කැමතියි. ඒ ගීතේ ඇත්තම හරිම ලස්සනයි. ඔව්. මේ අපේ රට හොඳ තැනක තියෙනවා. ඒ ඇත්තම මම කියන්න කැමතියි මට තරංගයක් තමයි ඔව් 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 ඒ සින්දුව කුමක්ද මේ සින්දුව කැලලක අපිට ගායනා කරලා පෙන්නන්න පුළුවන්ද මේ මට තරංගයේ තියෙන ඒ සින්දුව තමයි ඇත්තටම මේ මම දන්නේ ඒක කොහොම ආවද කියලා මේ හරිම අගනයි මේ මේක තමයි සින්දුව මට මාත් තරංගයක් තියෙනවා මම ගොඩක් සින්දු කියලා තියෙනවා ඒ වුණාට මගේ එක එකකවත් එහෙම ප්‍රචාරය ඒ කියන්නේ වුණාට මෙච්චර ප්‍රසිද්ධ වෙලා නැහැ. ඔව්. පොඩ්ඩක් පොඩි කැලලක් අපිට ගානක් කරලා පෙන්නන්න. ඇත්ත මම කියන්නම්.
අපට බන්දු රූපසිංහ අපට බන්දු රූපසිංහ අපට බන්දු රූපසිංහ අපට බන්දු රූපසිංහ ඔව් ආ ඒ කියන්නේ ඔව් මට හරිම තරංගයක් වුණේ ඒක ඔව් ඔබ පුළුවන් නම් මේ වැඩසටහනේ වාදනය කරන්න හරිම අපූර්ව සින්දුවක්. ඔව්. ඔව්. මේ හරි. ඒතර දැන් මේ ළඟදී දවසක මේ ඉන්දියානු ශේෂ්ත්‍රයට ගියානේ අපේ මේ ශ්‍රී ලංකාවේ තරුණියක්. අනේ ඔව්. ඔව්. ඒතර ඒ එයත් එක්ක ඔබගේ කිසිම يعني ඔබගේ සුහදකමක් මොකක් හරි තිබෙනවද? අනේ සුහදකම කියන්නේ මගෙන් තමයි ඉගෙන ගත්තේ. හරිම හොඳ කෙල්ල. ලස්සනයි. ඔව්. හරිම නිහතමානී චරිතයක්. එතුමිය එහෙම හරිම ලස්සනයි. වැඩ අතින් හිතින් හැමදේම හරි හොඳම කෙල්ලෙක්. ඔව්. මම හරි කැමතියි. ඔව්. දැන් හරි ඔබතුමාට يعني පොඩි දැන් ඊර්ෂියාවක් වගේ මොකද නැහැ. අනේ නෑ රත්තරනේ. මම කිසි දෙයක් ඔය ගුරුමුෂ්ටියක් තියාගෙන ඉගෙන ගත්තේ ඉගෙනුවේ නෑ. මම හරි කැමතියි. මම හරිම කැමති ගායිකාවක්. ඔව්. මම ඇත්තටම මගේ හදපිරින් එතුමියට සුබ පතනවා. මම එතුමියගේ සින්දුව ඒ ගායනා කරන්නත් හරිම කැමතියි. මම තමයි ඇත්තට මේවට අපේ තනු රචනයෙන් වගේ පොඩි මේ දුන්නා. ඔව්. ඒ හරි ඒකෙත් පොඩි අපි කැලලක්. ඔව් අපි කියමු. කියන වචන නැහැ. යසයි යසයි මේ මල්දිනේ මහත්මයා ඔබතුමාගේ දක්ෂතාවයේ හැකියාව ඒ මුළු රටම ආදර්ශයක් ඇතරම වශයෙන් කිව්වොත් මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂක ජනතාවට මගේ අනේ හරිම සතුටුයි මට. කවදා හරි බලන් ඉන්න ප්‍රේක්ෂකයෝත් ඒ ඔබතුමාගේ නෑ මගේ කෙල්ල මගේ රත්තරන් ඔයා මේ පරිස්සමින් ඉන්න ඕනේ ඉන්දියාවේ. ඔව්. හරිතර මල්දිනේ මහත්මයා මේ දැන් ඒතර මම ඔබෙන් අසාරා දැනගන්න කැමතියි. දැන් මේ සංගීත ශේෂ්ත්‍රයට එන්න. ඔව්. ඔබට අතිත දුන්නේ කවුද? අනේ මට මම මේක එහෙම කියන්නම්. මට කවුරුවත් අතිත දුන්නේ නැහැ මහත්තයෝ. මේ මට පැටියෝ කවුරුවත් එහෙම අත දෙන්න මට කවුරුවත් ඉඳියෙත් නැහැ. ඒක නම් ඔබ තනියම ආව ගමන්. අනේ ඔව් මම හැදුණ විදිහ තනියම පල්පතක එතනින් එහා මම තනියම කුඩා දුර තනියමයි ආවේ. මට කවුරුවත් අතිත දුන්නේ මම ආයෙමත් කියන්නම් අතිත දුන්නේ. අතිත තියාපු අත මොකවත් දුන්නේ නැහැ. මමවත් කාටවත් මොකවත් දුන්නේ නැහැ. ඔව්. ඔව්. හරි දැන් අපි කාලලත් කිමින් අනිසන්ද මේ මැසගෙන යන හොරාවේ. ඔව්. අපිට පේනවා ඇති මේ හිරු එළියත් කිමින් අනේ මැකිගෙන යනවා. ඒ කියන්නේ අපේ ජීවිතය පැටියෝ ඇත්තම මේ වගේ වෙන පැටියෝ අපි ඉපදිනවා. අපි උපරිමයට මේ යනවා. එතනින් එහා අපි ආයේ බහිනවා. ඔව්. හරි. මල්දිනේ මහත්මිය මේ වැඩසටහන අවසන් කරන්න කලින් ඔව් ඔබතුමාගේ ඉදිරියට එන්න තිබෙන මොනහරි සින්දු තිබේද ඔබගේ? අනේ මෙහෙම මම මේක මම බලාපොරොත්තුුන්නේ ඔබතුමාගෙන් මෙහෙම දෙයක්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මණික. ඇත්තටම මෙහෙමයි මගේ සහෝදර ජනයා මම ඔබලාට හරිම ආදරේ. අනේ රත්තරන් පරිස්සමින් ගෙට වෙලා ඉන්න. ඔයවත් යන්න එපා. මම ඔයාලට ගොඩාක් ආදරේ. මම මේ සින්දුව ඔයාලට මේක ගොඩාක් මේක ගොඩාක් කැමති සින්දුවක්. ඔයාලා මේක අහන්න ඕනේ. එදිනදා ඇත්තටම අපි මාර සින්දුවක් මේක. ඒතර මල්දිනේ මහත්මිය ඔබ කවද වගේද මේ සින්දුව මේ අන්තර්ජාලයට නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ? අනේ රත්තරන් මෙහෙමයි. මට පොඩි ලෙඩක් තියෙනවා. ඔව්.
ඇත්තටම මේක මටත් හරිම කියන්නේ මේ මේව කරන්න ඕන නීතින් අපි ජීවිතේ විඳින්න ඕන අපිට දෙඩ හැදෙනවා ඔක්කොම වෙනවා මම ඒ දෙඩේ හඳුනාට පස්සේ මම ඇත්තටම ඒක සින්දුව රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා ඇත්තටම ඕ ඒතර ඔබට මේ ප්‍රතිකාර මොන හරි අනේ ඇත්තටම මම ඒක කියන්නම් මේ දඟරපණු උග්‍රබදය ඕ ඒ පෙටිය සමා වෙන්න අපි දැන් මේ වැඩසටහන නිමාවට පත් කරන්න කාලය අපිට ඇවිල්ලා තියෙන්නේ ඔබතුමාගේ ඒ අලුතෙන් නිකුත් කරන සින්දුවේ පොඩි කෑල්ලක් අපිට ගායනා කරලා පෙන්නන්න පුළුවන්. ඔව් මේ රත්තරම්මට සමා වෙන්න මේ මම කියන්නම්. ඔක්කොම කියන්න. ස්තුතියි මල්දිනි මාත්මයා දැන් අපි කාලවත් අවසන් වෙගෙන යන්නේ අපි ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු වෙන ඔබගෙන් සම ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු වෙන ඔබගෙන් සමු ගන්නා මම රුෂ්‍ය අලංකාර මහත්මයා මම නැවත ස්තුතිවන්ත වෙනවා අපේ වැඩසටහනට පැමිණි මල්දිනි මහත්මයාට ඔබට අනේ පැටියෝ ජීවිතේ හරිම සුන්දරයි සෑම දෙම අනිත්‍යයි ලස්සන ලෝකෙක අපි ඉපදින්නේ හරිම කලාතුරකින් මේ අපිට මිනිස් භවය ලැබෙනවා ඔව් හරිම කලාතුරයි මට කියන්න වචන නැහැ ජීවිතේ මට මේවන් බොහොම දෙයක් හමු වෙලා තියෙනවා ඔබ ඇත්තටම හරිම ලස්සනයි ඔබ හරිම නිහතමානී ජීවිතේ හරිම සුන්දරයි මම ආයි කියන්න කැමතියි ඔබලා හැමතෙමට ආදරෙයි අහස තරම් ඔව් ආල්බම් අපි ඔබතුමාගේ ගීතකින් අවසන් කරමු ඔබ කැමතිද අනේ බොහොම ස්තුතියි රත්තරන් මොකද මං කියන සින්දුව මන්දන්නේ මහත්මයා දැන් ඔබතුමා තරම් සින්දුව ආ හරි ඔව් මේක Takut rindu ikut dengan
වැටුණා ලට්ට පට එකතු කරන දවස ඉතුරු හරිය සද්ද වට දාන හදපු මේක කොත්තු රොටිය ගෑස් දිපේ යකඩ තැටි රත් වුණා බස් ඇවිල්ලනේ දෙන්න සිටුණා එළුණු මිරිස් පිටර මස් තප්පා කුරුටි ගෑලි තකර තකර රිදම් එකට ගන්ට වැටුණා වට එකතු කරලා දවස ඉතුරු හරිය සද්ද වද්ද ලාල හදපු මේක කොත්තු රොටිය වට වට එකතු කරලා දවස ඉතුරු හරිය සද්ද වද්ද ලාල හදපු මේක කොත්තු රොටිය ගෑස් ලිපේ අකඩ දැටිය රත් වුණා මාස් ඇවිත් වැඩේ දෙන්න සෙට්